நாயகம் ஸ்ரீலங்கா மகன் பட்டாங்கமு. ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மெத்துமாகி மெத்திவர்ண வியாபாரி அத දෙවැනිදා සඳුදා මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වී සිටින සිළුම මාධ්‍ය ආයතනවල මහත්මයන් අප සාදරයෙන් පිළිගන්නවා. මා හිතනවා පසුගිය ඊයේ දිනේ සිළුම පුවත්පත් ඔබ්සෝ පුවත්පත් ඊට පෙර විවිධ මාධ්‍ය තුන තොරතුරු ලිපුණා මේ රාජ්‍ය සේවකයන්ගේ වැඩපිළිවෙළ කිරීම සහ විෂමතාවි වත් කිරීම සම්බන්ධ ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් කරුණු දැක්වීම තමයි මේ අද පුවත්පත් සාකච්ඡාවේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ. අපි කවුරුත් දන්නවා මීට අවුරුදු දෙකයි මාස තුනකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රට බාර ගන්නකොට 2022 ජූනි මාසයේ අපේ රටේ තිබුණු තත්ත්වය ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් වෙලා විදේශ සංචිත ඩොලර් මිලියන 19ක් තත්ත්වය පහත බහැලා තෙල් ඉන්ධන ගෑස් බෙහෙත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැනීමට විදේශ විනිමය නොහැකිව වගේම ජනතාව දිනකනම් පොලිං වල සිටියේදී තමයි එතුම මෙරට බාර ගන්න. එහෙම බාර අරගෙන ක්‍රමානුකූලව ඉතම දැඩි කුඩු සමානට ඒ වෙලාවට ගන්න වෙන්නේ නැහැ. උදල් අච්චු ගහන්න බෑ. විදේශ ආධාර දෙන්නේ නැහැ, ණය දෙන්නේ නැහැ. ඒ නිසා මිත්‍ර රටවල සහයෝගයෙන් තමයි ඒ කටයුතු කරගෙන ගියේ. උදාහරණයක් වශයෙන් ඉන්දියන් ෆ්‍රේට් ලයින් එකේ මත් භාවිතා කළා කොළගන්නේ තමයි දරුවන්ට පෙරදුන් මුද්‍රණීකරණ සිදු වුණේ මාස ගණනාවක් ප්‍රමාද වුණා. ඉලෙන්දු දෙන්න ක්‍රමයක් තිබුණේ අපි චීන තානාපතිතුමා මුණ ගැහිලා එතුමාගෙන් ලැබුණු සහයෝගයෙන් 70%ක් මෙන්දුන් ඒ අවුරුද්දේ ගන්න පුළුවන් වුණා. දැන් ඒක 100%ම ලැබෙනවා. මේ උදාහරණ කීපයක් කරා මේ අතර තුල IMF සංධානයේ සමග යම් එකඟතාවයකට පත් වීම තුලින් ඒකට යම් කාලයක් ගත වුණා. අවුරුද්දකට වැඩි කාලයක් ගත වුණා ප්‍රථම වාරිකය ලබා ගන්න. ඒ අනුව ඇමරිකන් ඩොලර් මිලියන බිලියන 2.5ක් ලබා දීමේ එකඟතාවය මත ඒ වර්ෂයෙන් වර්ෂයේ ඩොලර් මිලියන 333 කාණ්ඩ හැටියට තමයි ලබා දීම ආරම්භ කළේ. ඒක තම සුපරික්ෂ බලන් සිටි අපි කොහොමද අපේ ආදායම් වැඩි කරන්නේ, අපි කොහොමද අපේ ආර්ථික මෙහෙවන්නේ කියන එක, ඒගොල්ලොත් එක්ක එකඟ වෙච්ච ආකාරයට වෙනවද කියන එක. එහෙම ඇවිල්ලා තමයි අවුරුදු දෙකක් ගත වෙනකොට අපිට පුළුවන් වුණේ ණය හිමියන් සමග ණය හිමි රටවල් සමග සංවිධාන සමග එකඟතාවයකට එන්න. ඒ ප්‍රතිඵලයක් හැටනම අද නැවත වතාවක් අපිට ඉදිරි කාල සීමාව තුළදී ඒ දීලා තිබුණු ණය ආධාර ඉදිරියට ගෙන යන්න අලුතෙන් ගන්න ඕන ඒවා ගන්න ඒ සියල්ලම කරාට ඒ හැම එකක්ම කරන්න ඕනේ යම්කිසි රාමුවක් තුල. ඒ අනුව තමයි ඒ මේ කටයුතු සියලු දේ කරද්දී වෘත්ති සංඛ්‍යාංශය වරින් වර අඛණ්ඩ වෘත්ති අරගල වලට යෙදෙන එකපැත්තකින් සාදා වැටුප් පැටවීමක් අවශ්‍යයි. උද්දමනය වැඩි වෙලා තිබුණා 76ක් වා දැන් ඒක 0.5ට අඩු වෙලා තිනවා මේ මාසෙ වෙනකම්. උද්දම බැංකු පොලි අනුපාතය 128 දක්වා ගියා. අද 110න් 50ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රටේ ආර්ථික වර්ධන වේගය ඍණ 8ට ගිහිල්ලා තිබුණා. අද ඒක ධනපත්‍ර ගමන් කරලා තිනවා ප්‍රථම කාර්තු වෙනවා. මේවා ආර්ථික වශයෙන් රටක සංවර්ධනය පිළිබඳව දියුණුව පිළිබඳව මයින්න යම් යම් උපමා. ඒ වගේම ධනදේශ නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් වර්ෂයේ ප්‍රතිවිච්ච රට 2019 වෙනකොට අද වෙනකොට 2022 වෙනකොට අපිට ඒක අඩු වෙලා තිබුණා 75%. දැන් ඒක නැවතවතාවක් 85ට ගෙන පුළුවන් වෙලා තියෙනවා. මම මේ කරුණු ටික කිව්වේ මගේ මේ සාකච්ඡාවේ ඉතිරි කරුණු වලට බාධක කරගෙන ඉන්න සඳහා. දැන් ජනාධිපතිතුමා මේ සිළු කර්ම සලකා බැලලා ක්‍රමානුකූලව රට ඉහළට ගෙන අතරතුර මේ රාජ්‍ය සේවකයන්ගේ විශ්වතාවයන් පිළිබඳව කමිටුවක් පත් කළා. හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරී ශ්‍රාවලත් ජනාධිපතිකම්වරයෙක්ට කටයුතු කළා. උදේසිරිවරත්න මහත්මයා එතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව 10 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා 2024 මැයි මාසේ. ඒ කමිටු වාර්තාව
ඉදිරිපත් කළා. ඒ කෙනාගේ අතුරු වාර්තාව අගෝස්තු මාසේ 12 වෙනිදා වෙනකොට එහි 3 අංකයේ කරුණු 18ක් ඉදිරිපත් කළා දිනෝ කමිටු සමාජිකයෝ 10 දෙනෙක් එක්ක හිටියා. පෞද්ගලික අංශයෙන් මේ සිනම අයත් සමග මේ කමිටු පත්කලේ 2027 මේ මාසේ රජයේ සේවකයන්ගේ විවිධ කාණ්ඩ එකම සේවාව තුළ විෂමතාවයන් විවිධ සේවාවන් තුළ විෂමතාවයන් හටගෙන තිබුණා. මේ විෂමතාවයන් ඉවත් කිරීම තමයි ප්‍රධාන පරමාර්ථයතුනේ වැටුප් වැඩිකිරීම සමග රටක කාර්මික සාමයක් නොතිබු ඒ රටේ සංවර්ධනය කියන්නේ අමාරු. අවුරුදු දෙකයි මාස තුනදී රට මෙතෙන්ට ගොඩ දැමුවේ මේ සියලු වෘත්ති අරගෙන නැත්තේ. ඒ නිසා තමයි මේ කමිටුව ඒ සඳහා තිබෙන නිර්ණායක උපමානයෙන් පාදක කරගත්තා. දැන් උදාහරණයක් ගත්තොත් රාජ්‍ය සේවකයන්ගේ අද වාර්ෂිකව ගෙවන්න තියෙන වැටුප රුපියල් බිලියන 1200. විශ්‍රාමිකයන්ට ගන්න රුපියල් බිලියන 400. දෙකේ එකතුව ඕනම ආණ්ඩුවක් බලයට ගත්තොත් අද තියෙන මට්ටමේ වැටුප ගෙවන්න නම් රුපියල් බිලියන 1600ක් මේකට වෙන් කළා තමයි අනිත් කටයුතු පටන් ගන්න වෙන්නේ. දැන් මෙහෙම කරනකොට අපිට දැන් තියෙනවා කොන්දේසියක් ඇති. රාජ්‍ය සේවකින්ගේ වැටුප තල දේශීය නිෂ්පාදිතේ GDP එකෙන් 3.7% තියාගන්නවා. 3.7. එතකොට අපි හිතමු 75ට GDP එක තියෙනකොට 3.7ට වඩා 3.7 යගේ වැඩි 85 වෙනවා. ඇයි GDP එක වැඩි වෙනකොට 3.7 ප්‍රමාණය තව උඩට එන ප්‍රමාණ 90 වෙනකොට තව වැඩි 100 වෙනකොට තව වැඩි. එතකොට දැන් අපි කලේ අර 75ට ගිහිල්ලා තියෙන එක 85 වෙනකොට 3.7 රඳව ගන්නකොට සහ පුරෝගතණය කරනකොට අපි ඊළඟ අවුරුද්දේදී 90ට එනවා කියලා එහෙම කරනනම් අපණයන වැඩි වෙන්න ඕනේ, නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ, ආයෝජන වැඩි වෙන්න ඕනේ. ඒ අනුව තමයි මේ ගැලපුම් කිරීම සඳහා 2025 නියමිත අයවැයදන් සකස් කරන්නේ. ඒ අයවැයට ඇතුළත් කිරීමෙන් පස්සේ ලබන අවුරුද්දේ 2025 ජනවාරි 1 ඉඳලා මේ වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වෙනවා. ඒක 124 සිට 150ක පරාසයක් තුල වෙනස් වෙනවා. ඒකයි මම කියන්නේ මේක හුදු වැටුප් වැඩිවීමක් නෙවෙයි. රාජ්‍ය සේවයේ වසර ගණනාවක් තිබෙච්ච විෂමතාවය ඉවත් කරමින් වැටුප් වැඩිවීම තමයි මේ පරාසයක් තුල මෙහෙම වෙන්නේ. අවමයේ 124යි 150 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ කියන වැටුප් විෂමතාවයට අපි උසඳුම් ලබා දෙන්න. දැන් මේ කමිටු වාර්තාව මංගලව තිනවා කැබිනට් පත්‍රිකාව. මේ අගෝස්තු 12 වෙනිදා පාස් කළ සම්මත කරපු කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාවෙන් කර්ම දෙකකට අනුමැතිය දුන්නු. මේ කමිටු අතුරු වාර්තාවේ 3/1/18 දක්වා තිබෙන කර්ම විශේෂඥ කමිටු වාර්තාව ප්‍රතිපත්ති වශයෙන් අනුමැතිය ලබා දුන්නු. ඒ ප්‍රයත්න කිරීම. ඒ වගේම ලබා දුන්නා අදාළව දිනා 2025 වර්ෂයේ ආයවැයට අතුලත් කිරීම. මේ කරුණු දෙකම කළා තමයි පසුගිය දවස්වල මේ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කළේ. මේ අතුරු වාර්තාව පදනම් කරගෙන දැන් එතකොට IMF එක 2025 බජට්රි සපෝට් එක හැටියට, ඒ කියන්නේ අයවැය ලේඛන සකස් කිරීමේදී ඒකට සහයක් හැටියට ඩොලර් මිලියන 700ක් ලබා දීමට නියමිතයි. 2026 වෙනකොට ඩොලර් මිලියන 600ක් ලබා දීමට නියමිතයි. 2027 වෙනකොට ඩොලර් මිලියන 500ක් වෙනවා. ඒකට ප්‍රමාණිකුලව එහෙම ගාන අඩු කරනවා. අපි මෙහෙන් අපේ ගාන වැඩි කර ගන්න ඕනේ නිෂ්පාදනය ආයෝජන සහ අපණයන වැඩි කරලා. ඒක තමයි පරමාර්ථය. ඒකට කෙනෙක් අහන්න පුළුවන් මේකට කොහෙන්ද සල්ලි කියලා. මම ඒක සල්ලි ලැබෙන ආකාරය තමයි උදල් ලැබෙන ආකාරය තමයි එතන කිව්වේ. ඒක අර GDP එකෙන් 3.7 තුල රඳා පවත්වා ගන්නේ. ඊළඟට ජනාධිපතිතුමාගේ පස්වසරක මෙහි අපි ඉදිරිපත් කළේ ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් නෙවෙයි. අපි වාර්තා කරන රජය
අපි අවුරුදු දෙකයි මාස තුනක් ගොඩ දැමුවා අන්න. ඒතර අපි කියන්නේ මේ මහේම ඉස්සරහට ගෙනියන. මේ මහේම ප්‍රකාශයේ 16 වෙනි පිටුවේ සඳහන් කළා තියෙන වදුසාන සම්බන්ධයෙන්. මේ 16 වෙනි පිටුව. මේක සඳහන් කළා තියෙනවා දැන්ට ව්‍යාපන්න වදු ස්තර අතර පදතරේ වුරු කරලීමට බදු ප්‍රතිශතයේ සංශෝධනය කිරීමට යෝජනා කළ තියෙන නව තව නවෝදිනකින් ඒ යෝජනා ක්‍රියාත්මක කරන අවස්ථාව ලැබෙනවා.